හමාස් සංවිධානයේ සියලුම ජ්‍යෙෂ්ඨ නායකයන් වනසා දමන ලෙස ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු විසින් මොසාඩ් ඔත්තු සේවය වෙත නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙහිදී හමාස් සංවිධානයේ නායක යහියා සින්වාරි ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ හමාස් නායකයන් ඝාතනය කරන ලෙස නියෝග ලබා දී තිබුණා. මෙම කණ්ඩායම් ලෝකයේ කවර ස්ථානයක රැඳී සිටියද ඔවුන් තුරන් කර දැමීමට කටයුතු කරන ලෙසයි දන්වා තිබුණේ. ගාසා තීරයේ සටන් විරාමය කවර මට්ටමකින් ක්‍රියාත්මක වුවද හමාස් සංවිධානය අනිවාර්යෙන්ම වනසා දැමිය යුතු බවයි ප්‍රකාශ කළේ. මේ අතර ගාසා තීරයේ ජබාලියා කලාපයේ ඊශ්‍රායල් හමුදා විසින් උමං පද්ධති තුළ රැඳී සිටින හමාස් සමාජිකයන් ඉලක්ක කර ගනිමින් නැවතම ප්‍රහාර මාලාවක් ආරම්භා තිබෙනවා. මෙහිදී යටත් වීම ප්‍රතික්ෂේප කළ හමාස් කණ්ඩායම් රැඳී සිටින උමං වෙත ජලය පිරවීම මේ වන විට ආරම්භ කර ඇති බවයි අනාවරණ කළේ. මෙම උමං අභ්‍යන්තරයේ රහසිගතව රැඳී සිටිමින් රාත්‍රී කාලයේ ප්‍රහාර සිදු කිරීමට හමාස් කණ්ඩායම් තැත් කරන බව හෙළි කර තිබුණා. මේ වන විට ගාසා තීරයේ උමං මාර්ග 400ක් පමණ ඊශ්‍රායල් හමුදා විසින් පුපුරවා හැර ඇති බවයි නිවේදනය කළේ. ජබාලියා නගර මැදේ උමං මාර්ග පරීක්ෂාවට ලක් කළ පසු නගරය සම්පූර්ණයෙන්ම අත්කර ගැනීමේ හැකියාව පවතින බවද පවසා තිබුණා. මේ අතර ගාසා තීරයේ හමාස් සෞඛ්‍ය පරිපාලනය ප්‍රකාශ කළේ ගාසා තීරය තුළ සටන් විරාමයක් ආරම්භ කිරීමට නියමිතව තිබියදී ඊශ්‍රායල් හමුදා සිදු කරන බෝම්බ හෙළීම් සංඛ්‍යාව වර්ධනය කර ඇති බවයි. දිනය තුළදී ගුවන් ප්‍රහාර 300ක් පමණ එල්ල කර ඇති අතර ෂේක් රඩ්වාන් කලාපය වෙත එල්ල වූ ප්‍රහාරයක් මගින් සිවිල් වැසියන් දස දෙනෙකු ඝාතනය වූ බව දැනුම් දී තිබෙනවා. ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ අධ්‍යක්ෂකවරයා අත්අඩංගුවට ගැනීම සමග ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සියලුම සම්බන්ධීකරණ කටයුතු ගාසා තීරයේ සෞඛ්‍ය බලධාරීන් නවතා දමන ලද බවයි නිවේදනය කළේ. මෙහිදී අල් ෂිෆා රෝහල අභ්‍යන්තරින් සොයාගත් බව කියන උමග ගැනීම අවසන් නොකළ පැරණි ලිඳක් ලෙස නම් කර තිබෙනවා. ඊශ්‍රායල් හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි සඳහන් කළේ මීටර සිය ගණනක දිගින් යුක්ත මෙම උමග තුළ වායු සමීකරණ පහසුකම් පවා පවතින බවයි. මෙම දීර්ඝ මට්ටමේ බෝගත උමං ජාලය ලිඳක් ලෙස නම් කිරීම හාස්‍යජනක බව පවසා තිබෙනවා. මේ අතර අත්අඩංගුවට ගත් අල් ෂිෆා රෝහලේ අධ්‍යක්ෂකවරයා මේ වන විට ප්‍රශ්න කිරීම සඳහා යොමු කර පවතින බවයි නිවේදනය කළේ. අල් ෂිෆා රෝහල හමාස් සංවිධානයේ මූලස්ථානය ලෙස භාවිත කළ බවට පවතින සාධක සම්බන්ධයෙන් මෙහිදී ප්‍රශ්න කරන බව පවසා තිබෙනවා. රෝහල අභ්‍යන්තරයේ බෝගත උමං ජාලයක් නොපවතින බවට ව්‍යාජ මට්ටමේ ප්‍රකාශයන් නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී විමර්ශන සිදු කරනු ලබන බවයි ප්‍රකාශ කළේ. මේ අතර ගාසා තීරයේ ආරම්භ කිරීමට නියමිත සටන් විරාමය ඊතා ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ප්‍රංශ රජය විසින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. මෙම සටන් විරාමයේ ආරම්භයට බාධා මතුවෙමින් ඇති අතර මෙය වැළැක්වීමට දෙපාර්ශ්වයම කටයුතු කළ යුතු බවයි නිවේදනය කළේ. හෙට දිනේදී මෙම සටන් විරාමය ආරම්භ වන බවට මේ වන විට විවිධ වාර්තා පළ කරමින් පැවතියද මේ දක්වාම අවසන් මට්ටමේ තීරණයකට එළඹ නොමැති බව දැනුම් දී තිබෙනවා. පලස්තීනයේ වෆා පුවත් සේවය අද වාර්තා කළේ ඊයේ රාත්‍රියේ සිට අද පස්වරුව දක්වා සමය තුළ වටහිරි උරේ ඊශ්‍රායල් හමුදා වැටලීම් සංඛ්‍යාව වර්ධනය කර ඇති බවයි. මෙහිදී පුද්ගලයන් 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන පවතින බවයි නිවේදනය කළේ. ජෙනින් සරණාගත කඳවුර ආසන්න ඊශ්‍රායල් වැටලීම් අඛණ්ඩව සිදුවන අතර මේ දක්වා වටහිරි උරේ පුද්ගලයන් 3200 දෙනෙකු අත්අඩංගුවට ගෙන පවතින බවයි නිවේදනය කළේ. මේ අතර ජර්මානු ආරක්ෂක අංශ අද ප්‍රකාශ කළේ ජර්මනියේ බර්ලින් නගරය ඇතුළු ස්ථාන 15ක් තුළ පලස්තීනයට සහය දක්වන කණ්ඩායම්වල මූලස්ථාන වැටලීමට ලක් කළ බවයි. මෙම කණ්ඩායම් ඊශ්‍රායලයට එරෙහිව විරෝධතා සිදු කරනු ලබන අතර ඔවුන් ඍජුවම හමාස් සහ හිස්බුල්ලා සංවිධාන වෙත සම්බන්ධ බව පවසා තිබුණා. ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායම් වෙත ජර්මනියේ ක්‍රියාත්මක වීම සඳහා කිසිදු මට්ටමක අවස්ථාවක් ලබා නොදෙන බවයි දැනුම් දී තිබුණේ. මේ අතර ඊශ්‍රායලයේ සංචාරයක නිරත බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් ඔක්තෝබර් 7වනදා ප්‍රහාරයට ලක් වූ ඊශ්‍රායල නගර වෙත ගමන් කර තිබෙනවා. මෙහිදී දකුණු ඊශ්‍රායලයේ නගර වෙත සිදුව පවතින විනාශය පිළිබඳ පැහැදිලි මට්ටමේ අවබෝධයක් ලබා ගැනීමට සමත් වූ බවයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළේ.
දෙරට මෛතින් සම්පූර්ණ මට්ටමින් තහවුරු කරන තුරු ඊශ්‍රායල් පලස්තීන සදාකාලික සාමයක් අපේක්ෂා කළ නොහැකි බව නවතම වාර්තාවක් මගින් පවසා තිබෙනවා. ආප්‍රිකානු කලාපයේ ප්‍රමුඛ විශ්ලේෂකයෙකු වන හරුණා වකර්ණා සඳහන් කළේ පැහැදිලි ඊශ්‍රායල් සහ පලස්තීන ලෙස රාජ්‍යයන් දෙකක විසඳුමක් මගින් తాවකාලික මට්ටමින් පමණක් සාමය ඇති කළ හැකි බවයි. මෙහිදී ඊශ්‍රායලයේ රාජ්‍යයක් ලෙස පිළි නොගන්නා බව හමාස් සංවිධානයේ සහ හිස්බුල්ලා සංවිධානයේ දැනුම් දී ඇති අතර මෙය රාජ්‍යයන් දෙකක විසඳුම පමණක් ප්‍රමාණවත් නොවන බව වඩාත් පැහැදිලිව තහවුරු කරන තත්වයක් ලෙස නම් කර තිබෙනවා. මෙහිදී හමාස් සංවිධානයේ විසින් ඊශ්‍රායලයේ පිළි නොගත හොත් අනාගතය තුළද ගැටුම්කාරී තත්වයන් මතුවිය හැකි බවයි ප්‍රකාශ කළේ. මෙහිදී ඊශ්‍රායලයට හමාස් සංවිධානය වනසා දැමීම හෝ වඩාත් නම්‍යශීලී වීමට සිදුවනු ඇති බව දැනුම් දී තිබෙනවා. යුක්‍රේන යුද්ධයේ ඛේදවාචකය අවසන් කිරීමට විසඳුම් සෙවිය යුතු බව රුසියානු ජනපති විලද්මීර් පුටින් පවසනවා. යුක්‍රේන යුද්ධය ආරම්භ කිරීමෙන් පසු මුල් වරට G20 සංවිධානයේ රාජ්‍ය නායකයන් අමතමින් රුසියානු ජනපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා. මේ දක්වා යුක්‍රේනයේ ප්‍රහාර විශේෂ මෙහෙයුමක් ලෙස නම් කළද මෙහිදී යුද්ධ යන වචනය රුසියානු ජනපති භාවිත කළ බවයි නිවේදනය කළේ. සෑම යුද්ධයක්ම ඛේදවාචකයක් වන අතර යුක්‍රේන සමග සාම සාකච්ඡා රුසියාව බැහැර නොකරන බව පවසා තිබෙනවා. යුක්‍රේනයේ තුල විනාශය සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වන බව බටහිර රාජ්‍ය නායකයන් රැසක්ම ප්‍රකාශ කළ අතර ගාසා තීරය සම්බන්ධයෙන් ඔවුන් කනස්සල්ලට පත් නොවන බවයි රුසියානු ජනපති ප්‍රකාශ කළේ. මෙම අර්බුද දෙක සඳහාම සාධනීය විසඳුම් සෙවීමට රුසියාව ඕනෑම මොහොතක කැපවීමට සූදානම් බව පවසා තිබෙනවා. මේ අතර හාවර්ඩ් කෙනඩි පාසලේ වාර්තා මගින් ප්‍රකාශ කළේ මේ වන විට යුක්‍රේන භූමියෙන් 17.5% රුසියානු හමුදා විසින් පාලනය කරමින් සිටින බවයි. මෙම කලාප තුල බලය කෙසේ හෝ තහවුරු කර ගනිමින් රුසියාව සාම සාකච්ඡා ආරම්භීමට තැත් කරනු ලබන බවයි හෙළි කර තිබුණේ. දකුණු කොරියාව සමග අත්සන්තවා තිබූ 2018 යුද මුක්ත කලාප ගිවිසුම උතුරු කොරියාව විසින් සම්පූර්ණයෙන් අතහැර දැමීමට කටයුතු කර තිබෙනවා. උතුරු කොරියාවේ KCNA වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ මෙම කලාපයේ ගුවන් නිරීක්ෂණ නැවත ආරම්භ කරන බවට දකුණු කොරියානු හමුදා නිකුත් කළ නවතම නිවේදනය සමග මෙම තීරණය වෙත එළඹුණු බවයි. 2018 වසරේදී අත්සන්තවූ ගිවිසුම මගින් මෙම කලාපයේ හමුදා ක්‍රියාකාරකම් සීමා කිරීම සඳහා ඒකඟ වී තිබුණා. දකුණු කොරියානු හමුදාව නිකුත් කළ නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ උතුරු කොරියාව ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් දියත් කළ පසු තවදුරටත් මෙම කලාපයේ සීමාවන් රඳවා තිබීම අනවශ්‍ය බවයි. මේ සමග උතුරු කොරියාවේ දේශ සීමාව ආසන්න කලාප තුළ සිය ගුවන් නිරීක්ෂණ ආරම්භ කරනු ලබන බව පවසා තිබෙනවා. මෙම ගිවිසුමෙන් උතුරු කොරියාව ඉවත් වීමට කටයුතු කළ පසු හානිකර ක්‍රියා සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවයි පවසා තිබුණේ. මතු කරනු ලබන ඕනෑම මට්ටමක අවදානමක් සඳහා දකුණු කොරියාව දැඩි ප්‍රතිචාර පළ කරනු ලබන බව නිවේදනය කළා. චීනය තුළ වාර්තා වන ශ්වසන රෝගයක් සහ නව නියුමෝනියා පොකුරු සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි වාර්තාවක් ඇඳවා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සියලුම තොරතුරු වහාම සපයන ලෙස චීනයේ සෞඛ්‍ය කොමිසම වෙත දැනුම් දුන් බවයි. මේ වන විට චීනයේ දරුවන් අතර නියුමෝනියා පොකුරු වාර්තා වන බව චීන රජයේ වාර්තාවන් මගින් හෙළි කර පැවති අතර මේ සමග ශ්වසන රෝග තත්ත්වයක්ද ව්‍යාප්ත වෙමින් ඇති බවයි පවසා තිබුණේ. මෙය කොරෝනා වෛරසයේ නව ව්‍යාප්තියක් හෝ නව වෛරසයක් වීමේ අවදානමද බැහැර කරනු නොලබන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාව මගින් ප්‍රකාශ කළේ. මේ දක්වා වාර්තා වන රෝගීන් සම්බන්ධ සියලු දත්ත සහ සායනික මට්ටමේ පරීක්ෂණවල දත්ත ලබා දෙන ලෙසද මෙහිදී චීනයේ සෞඛ්‍ය කොමිසම වෙත දැනුම් දී තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්ති ආරම්භයේදී සිදු කරන ලද වැරදි නැවත සිදුවීමේ අවදානමක්ද දැරිය නොහැකි බවයි මෙම වාර්තාව මගින් ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට චීනය එකඟ වී ඇති අතර මෙම දත්ත කඩිනමින් ලබා දීමට අපේක්ෂා කරන බව දැනුම් දී තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.